ආයි බොවන් මේ පුතේ ඔන්න අදත් ඔබ අපි එක් එකතු වන්නේ පහ ශ්‍රේණියේ ශිෂ්‍යත්ව විභාගයේ වෙනුවෙන් දෙමළ භාෂාව දෙමළ පාඩම හා එක්වයි දැන් අපි විශේෂයෙන් මෙතනදී අපේ දූපතුන්ට මතක් කරන්න ඕනේ ශිෂ්‍යත්ව විභාගයේ දෙමළ පාඩමට ලකුණු පහ ඔබට ලකුණු පහක් ලබා ගන්නට මේ විෂය ධාරාව යටතේ ඉඩ කඩ තිබෙනවා. එතකොට එතනදී බොහෝ වෙලාවට ඔබට ප්‍රශ්න පහකට උත්තර ලියන්න සිදු වෙනවා. ඉරි ගහන සමහර අවස්ථාවලදී සිංහල වාක්‍ය දෙමළ භාෂාවට පරිවර්තනය කරන්න, එහෙම නැත්නම් දෙමළ වාක්‍ය සිංහල භාෂාවට පරිවර්තනය කරන්න. කිසිදු දෙමළ අක්ෂරයක් ලියන්න ඔබට එන්නේ නැහැ. ඒ නිසා ඉතාම පහසුවෙන් මේ ලකුණු පහ ගන්නට පුළුවන්. ඒ ලකුණු පහ ලබා ගැනීමේ පුංචි අත්දැකීමක් තමයි අද පහ ශ්‍රේණිය දෙමළ භාෂාව නැත්නම් දෙවන ජාතික භාෂාවත් එක්ක එකතු වෙන්නේ. මොකද අපි මුලින්ම හඳුනා ගන්න ඕනම ඉලක්කම් කිහිපයක්. මේ බලන්න. පදිනාරු කියලා කියනවා අපි 16. ඊට ඒ අපි සිංහල භාෂාවෙන් ලියන විදිහත් ඔන්නකට පෙන්වලා තියෙනවා. ඊළඟට අපිට ගන්න පුළුවන් පදිනේලු 17 17 ඊළඟට පදිනෙට්ටු 18 පදිනෙට්ටු 18 19 අපි 19 වශයෙන් හඳුනා ගන්නවා 19 19 ඊළඟට අපිට ගන්න පුළුවන් ඉරිබදු 20 ඉරිබදු කියලා සමහරු කියනවා දැන් අපි ඇයි මේ 16 පටන් ගත්තේ උතේ 1 සිට 15 දක්වා හතර ශ්‍රේණියේ ගුරු මාර්ගෝපදේශ සංග්‍රහය සටහන් වෙනවා අප පහ ශ්‍රේණියේ ගුරු මාර්ගෝපදේශ සංග්‍රහය ගත්තාම අපිට තියෙන්නේ 16 සිට 20 දක්වා සංඛ්‍යා හඳුනා ගන්න. එතකොට ඔබ දන්නවා 1 2 3 අපි දෙමළෙන් ඉගෙන ගන්නවා 1 2 3 4 5 6 7 8 9 10 එතකොට මේ පත්තු කියන එකත් එක්ක නැවත ඔන්රු එකතු වෙලා පත්තු කියන එකත් එක්ක ඉවෙන්ඩු එකතු වෙලා පත්තු කියන එකත් එක්ක මූන්ඩු එකතු වෙලා තමයි මේ 11 12 13 14 සංඛ්‍යාතයන් ගොඩනැගෙන්නේ. එතකොට ඒ අනුව මෙතනදී අපිට තියෙන්නේ 16 17 18 19 20 නැත්නම් 20 කියන සංඛ්‍යා ඉගෙන ගන්න. එතකොට මේවෙන් එකක් දීලා අපි දෙමළ ශබ්දය අසන්නට පුළුවන්. එතකොට ඔබට ලියන්න පුළුවන් වෙන්න ඕනේ. හොඳයි අපි ඊළඟට යමු අපේ ප්‍රශ්න පත්‍රයේ එන වචන කිහිපයකට. දැන් බලන්න මේලේ කියලා අපි කියන උඩ. එහෙම නැත්නම් උඩට. ඊළඟට අපිට ගන්න පුළුවන් කීලේ. යට එහෙම නැත්නම් බිම. උල්ලේ. ඇතුලේ එහෙම නැත්නම් ඇතුළට. ඒ වගේම අපිට ගන්න පුළුවන් වෙලියේ. එළියේ එළියට. මේ විදිහට අපිට යම් වචනයක සිංහල අර්ථය ඉගෙන ගන්න අවශ්‍ය වෙනවා. දැන් මේ පද යොදා වාක්‍ය ඔබට නිර්මාණය වෙන්න පුළුවන්. එවැනි අවස්ථාවකදී අපි ඒක ගැන සැලකිලිමත් වෙන්න ඕනේ. අපි ඊළඟට බලමු පුංචි වාක්‍ය කිහිපයක්. උඟලුකු එන්න වේන්ඩුම් කියලා දීලා සිංහලට පරිවර්තනය කරන්න දෙයි. ඒතර පුතේ අපි ලියනවා ඔයාට මොනවද ඕනේ? ඔයාට මොනවද ඕනේ කියලා දෙමළෙන් ලියන්න කිව්වොත් උඟලුකු එන්න වේන්ඩුම්. ඒ විදිහට ගන්න පුළුවන්. එන්න tangent එතකොට තේරුම ඇයි නංගි? ඇයි නංගි කියලා ක්‍රමයෙන් ඇහුවොත් එන්න තංගේ. ඊළඟ අපි බලමු වාරුංගල් පිල්හෙල්. සිංහල තේරුම එන්න ළමයි. එන්න ළමයි කියලා දෙමළ භාෂාවට පරිවර්තනය කරන්න කියලා සිංහල ශබ්ද අකුරින් ලියන්න කියලා කිව්වොත් වාරුංගල් පිල්හෙල් කියලා අපිට ගන්න පුළුවන්. තේනේ කුඩියුංග තේ බොන්න තේ බොන්න කියලා දෙමළෙන් ඇහුවොත් තේනිර් කුඩියුංගල් තේනිර් කුඩියුංගල් කියලා සිංහලෙන් ඇහුවොත් තේ බොන්න තේනිර් බැලුවට අපිට පන්නේර් දාන්න පුළුවන් වතුර ඉලනේර් දාන්න පුළුවන් කුරුම්බ කංචි දාන්න පුළුවන් කැඳ ඔය ආදී වශයෙන් දෙන පද යොදලා මේ ගොඩනගන්න පුළුවන් ඊළඟට අපි ගත්තොත් එනෙකු පිට්ටු තාරුංග මට පිට්ටු දෙන්න කියලා දෙමළෙන් පරිවර්තනය කරන්න කිව්වොත් එනෙකු පිට්ටු තාරුංග ඊළඟට අපිට ගන්න වාරුංගල් නාංගල් විලයාඩ්ඩුවෝ වාරුංගල් නාංගල් විලයාඩ්ඩුවෝ එන්න අපි සෙල්ලම් කරමු එන්න අපි සෙල්ලම් කරමු එන්න අපි සෙල්ලම් කරමු දිලා ද්‍රවිඩ භාෂාවෙන්
ශබ්දය ලියන්න කියලා කිව්වොත් වාරුංගල් නාංගල් බිලියඩ් වෝම් කියලා අපිට ගන්න පුළුවන්. ඊළඟට අපි ගන්නවා ආසිරිය රෙංගේ ඉරු කිරාර්. ආසිරිය රෙංගේ ඉරු කිරාර්. ගුරුවරයා කොහෙද ඉන්නේ? ගුරුවරයා කොහෙද ඉන්නේ කියලා වොත් ආසිරිය රෙංගේ ඉරු කිරාර්. ඊළඟට අපිට ගන්න පුළුවන් මේසෙක කීලේ එන්න ඉරු කිරුදු. මේසේ යට මොනවද තිබෙන්නේ? දැන් අර කීලේ කියන අපි වචනේ ගත්තා. මෙන්න මේ විදිහට යට කියන වචනයට මෙය භාවිතයට එන්න පුළුවන්. මේසෙක කීලේ එන්න ඉරු කිරුදු. මේසේ යට මොනවද තිබෙන්නේ? ඒ වගේම අපි ගමු මේ විදිහේ වාක්‍යයක්. උංගල් කදිරේ එංගේ ඉරු කිරුදු. උංගල් කදිරේ එංගේ ඉරු කිරුදු. ඔයාගේ පුටුව කොහෙද තියෙන්නේ? ඔයාගේ පුටුව කොහෙද තියෙන්නේ කියලා ද්‍රවිඩ භාෂාවෙන් හෙව්වොත් ශබ්දයේ සිංහලෙන් කියන පමණයි එන්නේ. එතකොට අපි ලියනවා උංගල් කදිරේ එංගේ ඉරු කිරුදු. ප්‍රශ්නාර්ථයක් නිසා ප්‍රශ්නාර්ථ ලකුණක් සටහන් කරනවා. එනකු කදිරේ මුන්නාල් ඉරු කිරුදු. මගේ පුටුව ඉස්සරහා තියෙනවා. අන්න මගේ පුටුව ඉස්සරහා තියෙනවා. ද්‍රවිඩ ශබ්දයේ ලියන්න ආවොත් සිංහල භාෂාවෙන් එනකු කදිරේ මුන්නාල් ඉරු කිරුදු. එතකොට මේ ඉරු කිරුදු මුන්නාල් මෙවැනි පද ඔබට අන්න මතකයේ තබා ගන්න වෙනවා. මේකෙන් ජයග්‍රහණය කරන්න. ඊළඟට අහනවා එනෙක්කු උංගල් පෙන්සිල් වේඩුම් තාරුංග. මේ බලන්න මට ඔයාගේ පෙන්සල ඕනේ දෙන්න. එනෙක්කු උංගල් පෙන්සිල් වේඩුම් තාරුංග. අපිට පෙන්සිල් වෙනකොට පේනේ දාන්න පුළුවන්, පුත්තම් දාන්න පුළුවන්, අඩිමට්ටම් දාන්න පුළුවන්. ඕන වචනක් එතනට යොදා ගන්න පුළුවන්. මට ඔයාගේ පෙන්සල ඕනේ දෙන්න. එනෙක්කු උංගල් පෙන්සිල් වේඩුම් තාරුංග. තම්බි ඉංගේ බාරුංග. මල්ලි මෙහෙ එන්න. අන්න මල්ලි මෙහෙ එන්න දෙමළට පරිවර්තනය කරනවා. තම්බි ඉංගේ බාරුංග. ඔය විදිහට අපි ගත්තොත් තව එකක් කෙටි යෙදුමක්. අදු එන්න. ඒ මොනවද? අන්න ඒ මොනවද? අදු එන්න විදිහට ගන්න පුළුවන්. උල්ලේ බාරුංග උත්කාරුංග. ඇතුළට එන්න ඉඳ ගන්න. අන්න බලන්න. උල්ලේ බාරුංග උත්කාරුංග. උත්කාරුංගල් කියන වචන තමයි අපේ ගුරු මාර්ගෝපදේශ සංග්‍රහය සටහන් වෙන්නේ. ඒ විදිහටම ඔබ ශබ්දය නිවැරදිව ගොඩනගා ගන්නට ඕනේ. අතුලට එන්න ඉඳ ගන්න. ඊළඟට අපිට ගන්න පුළුවන් උංගල් පෙන්සිල් එන්න නිරම්. උංගල් පෙන්සිල් එන්න නිරම්. නිරම් කියන පාට. ඔයාගේ පෙන්සල මොන පාටද? ඔයාගේ පෙන්සල මොන පාටද? එතකොට ඒකට උත්තරේ විවිධ වර්ණවල ඔබට දෙන්න පුළුවන්. සිවප්පු නිරම්, මංජල් නිරම්, කරුප්පු නිරම්. ඒ විදිහට ඔබ පාට වලදීගෙන ගත වචන මේ සඳහා භාවිතයට ගන්න පුළුවන්. අද වෙනෙක් වේඬු. ඒකමට ඕනේ. ඒකමට ඕනේ කියලා දෙමළෙන් ඇහුවෝ අද වෙනෙක් වේඬු. ඒ විදිහට ඔබට සටහන් කරන්න පුළුවන්. හොඳයි. එවන ඔන්න අපි ඉගෙන කියාගත්ත දේවල් ඔස්සේ පුංචි අභ්‍යාසයකට යෙදෙමු. දීයත වචන දෙමළෙන් ශබ්ද කරන අයුරු සිංහලෙන් ලියන්න. ඒතර මම ඔබට කිව්වා අපිට සිංහලෙන් ලියන්නයි එන්නේ. දෙමළ ශබ්දය අකුරු එන්නේ නැහැ. අකුරු භාවිතයක් අපිට නැහැ. ප්‍රාථමික පන්තිවලදී මේ ශබ්දයේ විතරයි අපි අසන්නේ. ඔන්න අපි ඉගෙන ගත්ත ඉලක්ක නැවත බලමු. කියන්න පදිනාරු 16. පදිනාරු 16. පදිනේලු මතකද 17. 17. පදිනෙට්ටු 18. කියාර බලන්න 19 මොකක්ද? ඔව් ඔබ නිවැරදිව කියනවා 19. ඉරු පොදු නැත්නම් ඉරු බදු 20. දැන් මම එතන සටහන් කළේ ඉලක්කම් කිහිපයක් පමණයි. හැබැයි ඒ සියල්ල ඔබ හරියට කරාද කියලා බලන්න මේ පුංචි පැවරුමට ඔබට විවේක තියෙන වෙලාවෙදී පිළිතුරු සටහන් කරන්න පුළුවන්. දීයති වාගන්ති දෙමළ භාෂෙන් ශබ්ද කරන අයුරු සිංහලෙන් ලියන්න. එතකොට අපි මේ වීඩියෝ එකේදී මුලදී පෙන්නපු දේවල්ම තමයි මේ පැවරුමට අපි යොදාගෙන තියෙන්නේ. ඒ නිසා ඔබට මේ මතක නැත්නම් ඔබට කීප සැරයක්ම අපි මේ වීඩියෝ නරඹන්නට පුළුවන්. නැවත නැවත නරඹලා එහි කරුණු මතකයේ තබාගෙන එය ඉහළ ලකුණක් ලබා ගන්නට උදව් කර ගන්න. මේ බලන්න. 1. මගේ පුටුව ඉස්සරහ තියෙනවා. ඔබට මේක දෙමළ භාෂෙන් ශබ්ද කරන ආකාරය සිංහලෙන් ලියන්න පුළුවන් නම් ඔබ මේ වීඩියෝ ප්‍රයෝජනයක් ගත්ත වේවා. මල්ලි මෙහෙ එන්න. මල්ලි මෙහෙ එන්න. එන්න අපි සෙල්ලම් කරමු. එන්න අපි සෙල්ලම් කරමු. එන්න ළමයි. එන්න ළමයි. මේ විදිහට අපිට එක ගන්න පුළුවන්. තව එකක් අපි බලමු. ඔයාට මොනවද ඕනේ?
හරි එතකොට දැන් මම මේ පාඩමේ ඉදිරිපත් කරපු සියලුම දේවල් වල සාරාංශයක් හැටියට තමයි මේ පැවරුම ඔබට ලබා දෙලා තිබෙන්නේ. හොඳයි වෙනවා මම හිතනවා ඔබ මේ පුංචි කෙටි වේලාව තුළ දෙමළ දෙවන භාෂාව නැත්නම් දෙවන ජාතික භාෂාව හැටියට පොතේ සටහන් වෙන දෙවන භාෂාවෙන් ශිෂ්‍යත් විභාගයට යන ලකුණු පහ ලබා ගන්නට ඔන්න යම්කිසි අත්දැකලා මේ වීඩියෝ නැරඹීමෙන් ඔබ ලබා ගත්තා කියලා. ඉතින් අපේ මේ YouTube channel එක අපි ගණිත ගැටළු සිංහල පරිසරය ශිෂ්‍යත්වයට අවශ්‍ය හැම දෙයක්ම ඔබට අපි ලබා දෙලා තිබෙනවා. ඒ අතර දෙමළ භාෂාවටත් අපි තැනක් දෙමින් ඒ ලකුණු පහ ලබා ගන්නට තමයි අද ඔන්න ඔබ මේ පාඩමත් එක්ක අපේ එකතු වුණේ. හොඳයි එහෙනම් සමුගන්න මැත්තේ මානවත මතක් කරන්න කැමති තවත් ඉදිරියේදී ශිෂ්‍යත්ව විභාගයට සීමිත දින සංඛ්‍යාවක් තියෙන අපි ඒ දින සංඛ්‍යාව තුළ ශිෂ්‍යත්වයේ ඉලක්ක කරගෙන අනුමාන ආශ්‍රිත ගැටළු කෙටි ක්‍රම විෂය ධාරා ඔස්සේ විවිධ පාඩම් ඔබත් එක්ක ඔබට ඉදිරිපත් කරනවා. ඉතින් අපි ඔබට ආරාධනා කරනවා නිරන්තරයෙන්ම අපේ ආපනස YouTube channel එක හා එකතු වෙන්න එවිට ඔබට වැඩි ලකුණක් ලබා ගන්නට එය අත්වැලක් වේ. හොඳයි එවන අපි තවත් එවැනිම වීඩියෝ එකකින් මුණ ගැසෙන තුරු අදට මා අපේ දූල පුතාලගේ සමුගෙන යනවා. මතු දිනේ තවත් මෙවැනි වීඩියෝ එකකින් හමු වෙන තුරු අපේ දූල පුතාල හැම දිනෙකටම සුබ දවසක් ප්‍රාර්ථනා කරනවා. ආයුබෝවන්.